අයිබෝන් ඉතින් මේ වීඩියෝ එකෙන් මට කතා කරන්න හිතුනේ අපේ රටේ වෙච්ච බොහොම සංවේදී සිදුවීමක් සම්බන්ධයෙන් ඉතින් අපි මේ ගැන කතා කරනකොට මේ වගේ ක්‍රියාකාරකම් මේ වගේ පාපතර වැඩ කරන්න පුළුවන් හිත් තියෙන හිත් සැකසුණු කාලකන්නි මිනිස්සු මේ රටේ පුරවැසියෝ විදිහට ජීවත් වෙනවද කියලත් හිත පිළිගන්නේම නැහැ නමුත් ඒකට උත්තරේ ඔව් ඒ වගේ කාලකන්නි පාපතර මිනිසුත් මේ රටේ ජීවත් වෙනවා ඉතින් පසුගිය දවස් දෙක තුනේ මහේෂාක්‍ය කියලා අපේ රටේ ජීවත් වෙච්ච ඇත් රජෙක් හිටියා දල ඇතෙක් හිටියා ඉතින් ඒ දල ඇතා තවත් දල ඇතෙක් සමග පොරේකට සම්බන්ධ වෙලා ඔහු ඒ ඇත් පොරේෙන් මිය ගියා ඇත් පොරේෙන් ගොඩක් අසාධ්‍ය විදිහට තුවාල ලැබුවා ඉතින් ඒ අසාධ්‍ය විදිහට තුවාල ලැබලා ඉන්නකොට වනජීවිකෙන් ඇවිල්ලා අපි දැක්කා ඒ ප්‍රවෘත්තියේ සඳහන් වෙච්ච විදිහට බෙහෙත් කළා කියලා කිව්වා ගොඩක් වෙලාවට බෙහෙත් ඉස්ස වගේ කියලා කිව්වා අපි දන්නේ නැහැ කොච්චර දුරට ඒ හස්ති රාජයාගේ ඒ දල ඇතාගේ ජීවිතය වෙනුවෙන් ඒ වනජීවිකේ කට්ටිය වෙහෙසුණාද ඒ වෙනුවෙන් වැඩ කළාද කියලා ඒ කාරණේ අපි පැත්තකින් තියලා කතා කරනකොට ඉතින් මේ ඇත් පොරේෙන් තුවාල වෙච්ච ඇතා අසාධ්‍ය තත්වයෙන් තමන්ගේ අවසාන හෝරා කිහිපය තමන්ගේ ජීවිතයේ අවසාන හෝරා කිහිපය පණ ඇද ඇද ජීවත් වෙද්දී එතෙන්ට ආපු අපේ රටේ මිනිහෙක් එහෙම නැත්නම් අපේ රටේ මිනිස්සු කිහිප දෙනෙක් පොරවක් අරගෙන ඇවිල්ලා ඒ ඇතාට හැඟීම් දැනීම් පෙනීම තියෙද්දි ඒ ඇතාගේ එක දලයක් කපනවා පොරවෙන් ගහලා එක දලයක් කපනවා ඉතින් මේගොල්ලෝ මේ ප්‍රවෘත්ති සඳහන් වුණු විදිහට ඒ ඇතාගේ ඒ දලේ කපද්දී ඇතාව තව ටිකක් අඩපණ කරන්න ඒ ඇතාගේ ඔළුවට පොරෝපාරවල් ගහලා තියෙනවා ඒ ඇතාගේ ඔළුවට එහෙම පහර දීලා තමයි එක දලයක් පොරවකින් ගහලා කපාගෙන ගියේ ඒ ඇතාගේ දලේ පොරවකින් ගහලා කපාගෙන ගිහින් මේ ආරංචිය ලැබිලා යනකොටත් කැමරා අරගෙන එතකොටත් ඒ ඇතාට පණ තිබුණා ඒ ඇතාට පෙනීම තිබුණා ඒ ඇතාට හැඟීම තිබුණා ඔබ හිතන්න ඇතෙක් කියන්නේ මොනතරම් තේජසකින් තමන්ගේ පාඩුවේ කැලයක් ඇතුළට වෙලා ජීවත් වෙන සතෙක්ද ඉතින් මොනතරම් ශක්තිවන්ත සතෙක්ද ඉතින් ඔබ හිතන්න ඒ දල ඇතාගේ ඇත් දලයක් එක දලයක් කැපුවේ පොරවෙන් ගහලා ඒ ඇතාට පෙනීම හැඟීම් මේ හැම දෙයක්ම තියෙද්දි පණ පිටින් ඉඳද්දි කර කියාගන්න දෙයක් නැතුව මොනතරම් ඒ සද්දන්තය දුක් විඳින්නේ නැද්ද හිතෙන් කනගාටු වෙන්නේ නැද්ද අද මේ රටට වෙලා තියෙන්නේ මේ වගේමයි මේ රටේ ඉන්න කාලකන්ණි සමස්ත සක්කිලි දේශපාලඥයොත් මේ රට අගාදෙන් අගාදයට වැටිලා තියෙද්දිත් උන් පිස්සු කෙලිනවා උන් මේ රටෙන් හොරකම් කරනවා මේ වගේ ලෝකෙටම සම්පතක් වෙච්ච දල ඇතෙක්ගේ දලයක් පණ පිටින් ජීවත් වෙද්දි පොරවකින් ගහලා ඒ ඇතාටත් පොරවෙන් ගහලා ඒ එක ඇත් දලයක් කොහොම හරි ගලෝගෙන යන්න තරම් පාපතර වුණා මේ රටට ගොඩක් වෙලාවට විදේශිකයෝ ආවේ එක්කෝ අපේ රටේ රජවරු කරපු දේවල් බලන්න එහෙම නැත්නම් අපේ රටේ සබාදහමෙන් උරුම වෙලා තිබුණු ඒ ලස්සන දේවල් බලන්න එහෙම නැත්නම් අපේ රටේ ගොඩක් වෙලාවටම මේ අලි ඇතු වගේ ප්‍රධාන වෙච්ච වන සම්පත බලන්න අපේ රටේ සම්පතක් වෙච්ච මේ වගේ අලි ඇතුන්ට වනජීවී එකෙන් ලැබෙන සැලකිල්ල මේකද ඒ වගේම මේ වගේ පාපතර පුරවැසියන්ගෙන් ලැබෙන සැලකිල්ල මේකද මම කලින් කිව්වා වගේම අපි කොච්චර හිතුවත් මේ රටේ මේ වගේ කාලකන්ණි පුරවැසියෝ ජීවත් වෙන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ අපිට සාක්ෂි තියෙනවා මේ දේශපාලන සක්කිලි වගේම ඊටත් එහා පාපතර පුරවැසියෝ මේ රටේ ජීවත් වෙනවා කියලා ඉතින් මම අහන්නේ මේ වගේ පාපතර ක්‍රියා කරද්දි මේ වගේ වැඩ කරද්දි රටකට හරියයිද රටේ මිනිස්සුන්ට හරියයිද අපි කොහොමද මේකෙන් ගොඩ එන්නේ අපි කොහොමද මේ හැඟීම් වෙනස් කරගන්නේ අපි කොහොමද එක සුළු ලාභ ප්‍රයෝජනයේ මොහොතක් තකන් නැතුව අපේ රට වෙනුවෙන් හරි දේ කරන්නේ අපේ රටේ අවුරුදු 70 ගානකට පස්සේ හරි නායකයෙක් අපිට ආවේ නැහැ මේ දේවල් හොයලා බලන්න මේ දේවල් වලට සාධාරණීතු කරන්න මේ දේවල් වලට ඍජුවම සම්බන්ධ වෙලා මේ රටේ හැම දෙයක්ම රකින්න හරි නායකයෙක් අපිට හම්බුනේ නැහැ හරි අවංක දැහැමි මේ රටේ හැම කෙනාටම එක විදිහට සලකන හරි නායකයෙක් අපිට හම්බුනේ නැහැ ඒ නායකයෙක් අපිට හම්බු වෙනකම්ම අපි හැමදාම වලේ අපි හැමදාම එක තැන අපි හැමදාම එක තැන කියනටත් වඩා මේ අගාදයෙන් එන්න එන්න එන්නම අපි පල්ලෙහාට යනවා එච්චරයි